ඊළඟට ඉත අපහැ දිලෝ කියනවා ඊට ඊළඟට මෙහෙ පහැ දිලෝ කියනවා මේ ඉන්නේ පොඩි ප්‍රශ්නයක් මතද ඔව් එතකොට එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා විපක්ෂ නායකයව වශයෙන් ඉන්නේ නැද්දි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනතා න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නද දැන් ඔබතුමාද කියනවා සම්බන්ධයෙන්ගේ න්‍යාය පත්‍රයට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා කියලා මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා තිබුණ බාධා අයි මහින්ද රාජපක්ෂ දුන්නද කරන්න මොකද්ද බාධා විපක්ෂ නායකයෝ එහෙම තමුන්ගේ මොකද්ද බාධා න්‍යාය පත්‍රය ඉදිරිපත් කරන්න බෑ නීතිගේ බාධාවක් කියලා ඔබතුමා දැන් කියන්නේ බාධාව කුමක්ද විපක්ෂ නායකවරයෙක්ට ඕන් තමුන්ගේ න්‍යාය පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා ඡන්දදී පුළුවන් නමුත් ඒක විපක්ෂ නායකකම හම්බුණා කියලා අගමැතිවරයාට වගේ අමැතිවරයෙකුට වගේ තමුගේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න විපක්ෂ නායකට බෑ. ඔබතුමාලා බොරු බිල්ලම වනවා. අර සම්බන්ධන් කියපේ අර මට ඉඳ දෙන්න මම මට විපක්ෂ නායකව දුන්නා දැන් ඒක ඔබතුමාට පැහැදිලි කරා පැහැදිලි කරා අපි මෙතුමාට අවස්ථාව. ඔව්. මම පෙර බඳුතුමා අපි මෙතුමාට අවස්ථාව. බොරු බිල්ල නෙවෙයිනේ. මෙන්න කියන්න පුළුවන් ඔය මෙන්න දිවයින පත්‍රේ. දිවයින පත්‍රේ සැප්තැම්බර් 3 වෙනි බ්‍රහස්පතින්දා. උතුරු පළාත් සභාව විග්නේශ්වර මහත්තයා සම්මත කරන යෝජනාව. මොකද්ද තියෙන්නේ? මට මේක ඒකේ ළඟ 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 මේකක් දෙන්න. මේ තියෙන්නේ. මේක තියෙනවා පෙබරවාරි 2002 පෙබරවාරි 21 සිට නොවැම්බර් දක්වා මානව හිමිකම් උල්ලංඝනය කරත්තේ ශ්‍රී ලංකා රජය හා රජ ඒජන්තවරුන්ය. කවුද ශ්‍රී ලංකා හමුදා කොටි රස්තවාදීන් වන්නි මෙහෙම දියත් කළ බවට සඳහන් කර නැත. ඒ වෙනුවට යොදා ඇති වචන නම් ද්‍රවිඩයන් සමූල ඝාතනයව ජාති සංහාරය කියලා උන් කියනවා. කොටි සංවිධාන යනුවෙන් ත්‍රස්ත සංවිධාන තිබුව බවටත් යෝජනාවේ සඳහන් නොවේ. මේ යෝජනාවෙන් ජාත්‍යන්තර ප්‍රචාර පෙන්ණුම් කර ඇත්තේ අතුරුදහන් කිරීම අතවර කිරීම හා වෙනත් අපරාධකාරීකම් ද්‍රවිඩ ජනතාව ගොදුරු වූ බවයි. ඔවුන්ගේ ශ්‍රී ලංකා හයවෙනි වගන්තිය කියන ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණයද විග්නේශ්වරගේ යෝජනාවෙන් ප්‍රතික්ෂේප කර ඇත. විග්නේශ්වරගේ මේ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරනවා. ඊයේ යාපනයේ ඉඳන් කිල්නොච්චි දක්වා පාගවන් යන්නේ දේශීය යාන්ත්‍රණය වල නෑ. ඒ යගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙන ක්‍රියාත්මක කිරීම කියන්නේ විග්නේශ්වරගේ දමල කොටි ඩයස්පෝරා මහමැති උනේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඇතුලේ රුද්‍ර කුමාර රාජපක්ෂගේ ආණ්ඩුවක තමයි මහමැති ඩයස්පෝරාවේ නායකයා ජාතිපක්ෂවත් මෛත්‍රීපාලසිරි මට ඉඩ දෙන්න මතුමා මට ඉඩ දෙන්න මහමැතිගේ මතුමාගේ කතාවට බාධා කළේ නැහැ මට මේක කියන්න දෙන්න මම මේ ප්‍රජාතන්ත්‍රවාදී ගෞරව කරන කෙනෙක් බොරු නෙමෙයි මේ තියෙන්නේ මගේ නෑ ඌ උතුරු පළාත් සභාවේ සම්මත යෝජනා මම රට නී පිළිගන්නා රජය පිළිගන්නා මේ පත්තරේක පත්තරේක ලියවිලා ගියා කියලා රජය පිළිගන්නාද පත්තරේ යන හැටි ලියවිලා පවරාදුන් බලය බලය තියෙන පළාත් සභාව මම බොරුවට මේ ඔවුන් තමයි ඉඩම් බලතල ඉල්ලන්නේ ඔවුන් තමයි පොලිස් බලතල පිළිගන්නා ඔවුන් තමයි මේ රටේ දෙකඩ කරන්න ඉල්ලන්නේ එහෙ ඒ නායකයා තමයි පළාත් සභාවේ කතා කරලා ගාව රජය පිළිගන්නවා සම්බන්ධන්ට තමයි විපක්ෂ නායකකම දෙනවා ලෝකේ හැදිලා තියෙන මතය මට එදා සම්බන්ධට විපක්ෂ නායකකම දෙනකොට එංගලන්තේ එක්තරා මගේ හිතවතෙක් කතා කරා ඉතාලියේ ඉඳන් එංගලන්තේ රෙස්ටුරන්ට් එකක වැඩ කරන කෙනෙක්. ඔහු මට කතා කරලා හවස ලොබිය මං ඉන්නකොට මේකේ උදේ පාන්දර විපක්ෂ නායකකල් නම් කරනකොට සුදේව ඌ අඬා අඬා මගෙන් අහනවා මොකක් හරි ලංකාවේ ප්‍රශ්නයක් ඇති වුණාද? ඔහුගේ නමත් මං කියන්න වජිර කමල් සමරක්කොඩි. ඔහුට මේ ජාත්‍යන්තරය දැන් බලන්න ඉන්නවා මේ ටීවී නාලිකාව බලන්න ඉන්නවා. ඌට මේක ප්‍රශ්නේ මගෙන් අහන්න පුළුවා. මේ ප්‍රශ්නේ ඔහු අහනවා මොකක් හරි ලංකාවේ ප්‍රශ්නයක් වුණාද? මං කියවා ඔව් විපක්ෂ නායකකම අරන්. ඔහු කියනවා එහෙ දෙමළ කොටි ඩයස්පෝරාව ඊලංකොඩි ඔසවලා. එහෙ දෙමළ ඩයස්පෝරාව උද්ඝෝෂණ තියනවා. එහෙ දෙමළ ඩයස්පෝරාව මේ ක්‍රියාවලිය කරනවා. මට හමුදා නිලධාරියෙක් කිලිනොච්චි ප්‍රදේශයේ මගේ එක දවසක් මේ ළඟදි දවසක් මොනරාගල නගරේදී හම්බෙලා මං නිකමට ඇහුවා මොකද පුතේ වෙලා තියෙන්නේ කිලිනොච්චි ප්‍රදේශයේ. ඔහු කියනවා LTT බෝම්බ ගහපු හා සමානව උතුරේ රතිඤ්ඤාපත් වුණා කියලා. ඇයි එහෙම වුනේ? එතන තියෙන්නේ ප්‍රශ්නය වෙන මොකක්වත් නෙවෙයි. වාසභූමි ප්‍රශ්නේ, නිජ භූමි ප්‍රශ්නේට පෙරහිටින්නේ මොවුන්? දෙමළ අහිංසක ජනතාව එතනට කැඳවගෙන ඉන්නේ ඔවුන්. මම කිලිනොච්චි මුලදී ඇවිදලා තියෙන සුදේව නිවාස අධිකාරිය මං අධ්‍යක්ෂවරයල්දී කිලිනොච්චියේ මාන්කුලම ඔය ප්‍රදේශවල ඇවිද ගියපු කෙනෙක්. LTT කොටි කළුකොටි ලෙස හිටපු සමහර LTT සමාජිකයෝ මරාගෙන මරන පවුල් මම දන්නවා. ඒ අය LTT කැමති නැහැ. ඒ අම්මලා LTT කැමති නැහැ. ඒ තාත් කෙනෙක් ඉන්නවා මුලතිව් වල. ඉතාලම ශෝධනයේ කතාවක් මුලතිව් වල දෙමළ තාත්තා කෙනෙක් ඉන්නවා. ඔහු තමන්ගේ දරුවා පැහැරගෙන ගිහිල්ලා කොටි රස්තවාදීන් පැහැරගෙන ගියාට පස්සේ ඒ තාත්තා පිස්සු හැදිලා මුලතිව්
මහා මේ නගරයේදී මැරිලා ගියා. එහෙම තත්ත්වයක් දෙමළ ජනතාව එහෙ විඳින්නේ. ඒ නිසා දෙමළ ජනතාව කරන්නේ දෙමළ ජනතාවට ගේන්න හදන්නේ මේ මේ කියන කාරණේ මේ දැස්පත්තක් මේ මේ ද්‍රවි ඔබතුමා දැන් රතිඤ්ඤපත්තු කරපු කියන කාරණේ මෙහෙමයි. ඒ ජනතාවට ඔබතුමා ඒ කෝණේ බලන්නපා. මං කියන්නේ ජනතාවේ සතුරු පිරිනිවන් පිළිබඳ සමාජයට දැනන්න පුළුවන් සීමා මිනිස්සු ඒ සාමාන්‍ය ජනතාව දෙමළ ජනතාව නෙවෙයි නලින්. ඒ නිසා ඔබතුමා දෙමළ ජනතාව දෙමළ ජනතාව ඒ තමන්ගේ න්‍යාය පත්‍රය තුලේ සටන් විරාම ගිවිසුම් අත්සන් කරා මේ ආදි වශයෙන් ක්‍රියාවලියක් ඔවුන්ගේ තිබෙනවා. ඔවුන් කල්පනා කරපු ආකාරය වෙන්නේ නැති එක. නමුත් ඒ ක්‍රියාවලිය තුල තමයි ත්‍රස්තවාදී පෝෂණය වුණේ. ඔවුන් කල්පනා කරපගෙන ඔබතුමා ඔබලා කල්පනා කරන්නේ අපේ පැත්තේ කවුද වෙන්නේ සමාජය. ඔබතුමාගේ පණ්ඩාන්නේ කරේ මහින්ද රාජපක්ෂව කල්පනා කරේ රට දෙක දෙක කරන ත්‍රස්තවාදී පරාජය කළ යුතු නායක මහින්ද රාජපක්ෂද? බෙදුම්වාදය පරාජය කරන්න ඕනේ කියලා හිතපු නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ බෙදුම්වාදයේ යුදමය ලෙස පරාජය කළ යුතු කියලා. ඒක ලෝකෙ හැමතැනක සිදෙන. අද ISIS දරිලෝ හෙට ලංකාව තුල වහයි. ඒ ත්‍රස්තවාදී යාපර ලංකාවට ඒ අනතුරු මේ රටට තියෙනවා. එනාලින් අපිත් ඔබත් ඉන්න මේ රට බේරා ගැනීමේ අවස්ථාවයි මේ තියෙන්නේ. එතකොට 2000 ඒ අනතුරු ඇවිල්ලා තියෙන්නේ. මේ මහින්ද රාජපක්ෂර සුදේව මේ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කරන්නේ වෙන මොකක් නෙවෙයි. 2005 දෙක රැකීමේ න්‍යාය කරන්නේ මේ රට ගෙනල්ලා තියෙන්නේ. ලලිත් කුසුම මැතිතුමාගේ අධ්‍යාපනය කියන කරුණක් තියෙනවා. ඔබ මේ කල්පනා කරාට මේ රටේ දැන් කැබිනට් අමුතුසම් වැඩි වෙලා මේ වගේම වෙලා තියෙන මොකද්ද? මාසික වේදම කෝටි 20ක් ඇමතිවරුන් නඩත්තු කරන්න. වාහන සංඛ්‍යාව 711 ඇමතිවරු නියෝජ්‍ය ඇමතිතුන් නඩත්තු කරා. එදා ඔබතුමාල කෑ ගහවද ඔකට ඔබතුමාලගේ නෑ ඔබතුමාල ඇමතිකම් ගත්තා කියලා අස්සෙන්නිපානේ එදා ප්‍රතික්ෂේප කරානේ විමල් වීරවතුමාට මේක ඇමතිකම් වැඩි කියලා ඉඳලා අස්සෙන්නිපානේ 19 වෙනි දැන් ඔබතුමාද කියලානේ බුද්ධියගේ ලංකාවේ දැන් කතා කරන අයගේ මේ යන්නේ මේ රට ප්‍රහාර කරන කතා කරන අයගේ වැඩි කියලා එදා තමයි අනිත් කතාව දිලා හිටියා මට ඉඩ දෙන්න අපි මට ඉඩ දෙන්න ඔබතුමා අවස්ථාව දෙමු මම මේ අද කවර වේ ආස්ථාය වාහන තියා අද කවර වේ ආයුධාහ බැගින් මේ තියෙන්නේ මාතේ තිබෙන්නේ ධම්මපදයේ නලින් ඔව් ඔය කියන තමයි ඔහක් නෑ ඔබතුමාලගේ කොහොමද නායකයෙක්ද ඔබතුමාගේ තෙමයි හක්කේ දුරේස් බොග්ගේ දඩමස් තමුන්නාසේ මිතන්නුම මම සිංහල බෞද්ධයෙක් ඔව් තමයි කියා ධර්මයේ හැසිරෙන කෙනෙක් ඒ නිසා මේ කතරේ කපුරා නිකන් නෙවෙයි සුදේව මේක මම හතර ගත්තේ නිකන් නෙවෙයි ජාතිවාදයක් කපුරා නෙවෙයි නෑ ජාතිවාදයක් නෑ බෞද්ධය කියන්නේ ජාතිවාදය නෙවෙයි සම්බන්ධ බෞද්ධය කියන්නේ මනුෂ්‍යත්වයේ පිළිවෙත සලකන කෙනෙක් බෞද්ධය කියන්නේ මනුෂ්‍යත්වයේ සලකන කෙනෙක් ලංකාවේ ඉතිහාසයේ මහරජා ගමුණු පොත කියවල බලන්න ඔබ මහරජා ගමුණු පොත කියවල බලන්න බෞද්ධාගම ද්‍රවිඩයන්ට විරුද්ධව සටන් කරපු කෙනෙක් නේ මහරජා ගමුණු කියන්නේ ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් කරපු කෙනෙක් බෞද්ධය නෑ මම අපි කියන්නේ නෑනේ ඒ ප්‍රතිපත්තිය අපි හොයලා බලන්න අපිට තියෙන ප්‍රතිපත්තිය මොකද කියන්නේ අපි කියන්නේ විසරුදය සරුදේශ ලෙස දැකීම සරුදේශයට වැරදි කල්පනා ගොදුරු වෙන කෙනා සරුදහම නොලබත් සරුදහම ලැබෙන්නේ නැහැ නිසරුදය සරුයයි
saru ya ide, saru deh, nisaru ya ide, sih ternyata itu, daradi kalpana untuk godruwa, saru dahamar, nolah bat. Oke, ini ya siapa agusum menewat asang karena kriya wajah itu Mangala Samarinda hatta India ya nama, eh siapa agusum mana agusum yang enama, eh merate arti ke nawat India anu arti ke hilau karena merate itu selum selum darat arah ini hit, selu kaum karuwa merate India jenama hari atau India selak ini mana santosa Wiramin, wiramin, pasu, kalimunan. Ati gatur papu caranya.